ගැසට් කරලා තියෙනවා දවස් 3කට ඉස්සෙල්ලා ගැසට් කළා ඇන්ටි ටෙරරිසම් බිල් අතිශයින් භයානකයි තිබුණ එකට වඩා දහ ගුණයක් භයානකයි ඒ කියන්නේ දැන් පෙළපාලි ගියොත් ඒක ටෙරරිසම් වෙනවා ඒක ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා අත්අඩංගුවට ගන්න පුළුවන් ඒකට සාවේ කවුරු හරි මාධ්‍යවේදියේ පින්තූරයක් අරගෙන මොනව හරි ලිව්වොත් ඒ අය හිරේ දාන්න පුළුවන් දැන් මෙතෙක් දුරට ඩිටෙන්ෂන් ඕඩර්ස් දැන් ඩිටෙන්ෂන් ඕඩර්ස් ඉෂූ කරන්න පුළුවන් ඩෙපියුටි ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස් මම දන්නේ ඩීඐීස්ලා කී දෙනෙක් ඉන්නවද කියලා ඒ හැම ඩීඐී කෙනෙකුටම පුළුවන් ඩිටෙන්ෂන් ඕඩර් එකක් ඉෂූ කරන්න ඒක අභියෝගයට ලක් කළා උසාවියන්න බෑ එක සැරේම මාස 3ක් ඩීඕ එක යටතේ නීතිපතිතුමාට කියන්න පුළුවන් ඔබතුමාට විරුද්ධව සාක්ෂි තියනවා හැබැයි මම දැන් අඩු දාන්නේ නැහැ අවුරුදු 20ක් ඒක පරක්කු කරනවා අවුරුදු 20ක් එහෙම නැත්නම් පුනරුත්ථාපන කඳවුරු වලට යවන්න හැකි අනිවාර්යෙන් එතකොට ප්‍රොස්ක්‍රිප්ෂන් ඕඩර්ස් තහනම් කරන්න මේක තහනම් කරන්න හැකි මේ ආයතනය තහනම් කරන්න හැකි හරි එතකොට ඊට පස්සේ රිස්ට්‍රික්ෂන් ඕඩර්ස් මෙතන ඉඳන් අතෙන්ට ඇර වෙන කොහෙවත් යන්න බෑ මේ ඔක්කොම මේ පනතේ තියෙනවා දැන් මේ පනත ගැසට් කරලා තියෙනවා ඉතින් විපක්ෂය අනිවාර්යෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා ඒකට විරුද්ධව ඉතින් මෙන්න මේවා පිළිබඳ මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕනේ පක්ෂ ભેදයෙන් තොරව මේ පනත සම්මත කළොත් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බෑ කොහෙත්ම අවම වශයෙන්වත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් නැති සමාජයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙනවා ඉතින් මම හිතන්නේ මෙන්න මේ වගේ දේවල් ගැන අපි අවධානය යොමු කළ යුතුයි රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න